The Big Story. මෙලෙස අද නිදහස ලැබුවේ දිවයිනේ බන්ධනාගාර කිහිපයක රැඳවුම් නියෝග මත සිටි සැකකරුවන් 31 දෙනෙක්. ඔවුන් මෙලෙස අධිකරණයෙන් අප මත නිදහස් කරනු ලැබුවේ අද දිනේ දෙවන වරටත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ප්‍රථමයෙන් අද පෙරවරුවේ මේ සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන අතර එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර තිබුණේ නීතිපතිවරයා මේ සැකකරුවන්ට අප ලබා දිය හැකි බවට එකඟතාව පළ කර ඇති බවයි. කෙසේ වෙතත් ස්වස්ත මර්ධන කාර්යාංශයේ එහිදී අධිකරණයට පවසා තිබුණේ අදාළ සැකකරුවන්ට අප ලබා දීම සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙතෙක් තමන්ට උපදෙස් ලබා දී නොමැති බවයි. ඒ අනුව සැකකරුවන් ලබන 24 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළා. එහිදී අධිකරණ පරිශ්‍රයෙන් පිටතට රැගෙන සැකකරුවන් මේ තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරා. देशपान सिरकरवंट मेसे करंडे रजे मे करन्नावु कुहक वेडपिलिवल निसा ओन रवटाने देशपान सिरकरवंट पमनक नेमेई ओन रवटाने මුළුමහත් දෙමළ ජනතාවම රවටනවා කවුරු හරි කාගේ හරි ජීවිතයක් අර බන්ධනාගාරය ඇතුලේ මාරාන්තික උපවාසයේ ඉඳලා ඉන්න අයගේ ජීවිතයක් අහිමි වුණොත් ඒක මේ රටේ දැවැන්ත විප්ලවයක් විනාශයක් වෙන්න ඉඩ තියෙනවා දෙමළ ජාතික සන්ධානයේ එහිදී පළකලේ මෙවන් අදහසක් එන්ඩ්‍රි අරසංගම් චොල්ලපටදී මේ රැඳවියන් නිදහස් කරනවා කියලා රජය කිව්වා ඒ වෙනුවෙන් තෝරාගත් 31 දෙනෙක් අද අධිකරණයේදී නිදහස් කරුණේ නැහැ ඒ අය ආයත් නොවැම්බර් 24 වෙනිදා දක්වා රිමාන්ඩ් කරලා ඇත්තටම මේ රජය බොරු කරලා රවට්ටලා තියෙන්නේ ඒ නිසා අපි දැඩි අප්‍රසාදයේ පළ කරනවා ඉදිරියේදී තීරණයක් ගන්න වෙනවා රජයට සහාය දීම ගැන කෙසේ වෙතත් යලි අද පස්වරුවේ මේ සැකකරුවන් 31 දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යලි ඉදිරිපත් කරුණේ නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමකට අනුවයි එහිදී රජ නීතිඥවරයා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ සැකකරුවන් කොන්දේසි සහිත අප මත නිදහස් කිරීමට නීතිපතිවරයාගේ විරෝධත්වයක් නොමැති බවයි. ඒ අනුව සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් පදිංචිය තහවුරු කිරීමේ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් දෙසතියකට වරක් ඉරිදා ත්‍රස්ත මර්ධන කාර්යාංශයේ පෙනී සිටීමටත් නියෝග කළා. මේ නඩුව යලි ලැබෙන ජනවාරි 27 වෙනිදා කැඳවීමට නියමිතයි. අධිකරණයේ මෙලෙස කොන්දේසි සහිත අප නියම කළත් අද දිනේ අප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් මෙම 31 දෙනා යලි බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. මේ අතර LTTE සැකකරුවන් නිදහස් කිරීමේ තීරණය සම්බන්ධයෙන් විදුලි බල හා පුනර්ජනනීය බල ශක්තිය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අදහස් දැක්වුවා. ආණ්ඩුව ඉතාම පැහැදිලි තීරණයකට අවිලා ඉන්නවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වරදකරුවෙච්ච සිරදඬුවම් ලැබපු කිසිම සිරකරුවෙකු කිසිම ලෙසක නිදහස් කරන්නේ නැහැ. ඒ වගේම නඩු විභාගවලට යටත් වෙලා ඉන්න කිසිම කෙනෙක්ට සම්පූර්ණ නිදහසක් දෙන්නේ නැහැ. ඒ අය සම්බන්ධව අධිකරණයේ නියම කරන කොන්දේසි මත අප දෙනවා නම් ඒ පිළිබඳව රජය විරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තව පිරිසක් ඉන්නවා හුදු සැකයේ මත අත්අඩංගුවට අරගෙන තාම අවුරුදු 10ක් 12ක් 7ක් 8ක් ගත වෙලා නඩු දාලා නැති පිරිසක්. අත වශයෙන් මේක අසාධාරණයි. වරදක් කළා තිනෝ නම් නඩු වහලා දඬුවම් කළා හිර යවන්ට උන්. අනේ ඒ පිරිස සඳහා අධිකරණ ඉදිරිපත් කරලා ඒත් නැවත වරක් අධිකරණය නියම කරන අපකොන්දේසි මතයි ඔවුන්ව මුදා හරින්නේ නැවත අධිකරණයේ වෙත නඩු පවරුව පිට ගෙන්වා ගැනීමට හැකිවන පරිදි.